SL Pro YouTube channel එකට ඔයව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ software. එහෙම නැත්නම් මෘදුකාංග පිළිබඳවයි. ඉතින් මේ software එකක් කියන්නේ මොකක්ද කියලා අපි දැන් වීඩියෝ එකට ගිහිල්ලා බලමු. පරිගණක පද්ධතිය ක්‍රියාකාරීත්වයට අදාළව පරිගණක වැඩසටහන, ක්‍රියා පටිපාටි, නීති රීති ඊට සම්බන්ධ ලියගිරි හා දත්තවල එකතුවක් සරලව අපි software එක එහෙම නැත්නම් මෘදුකාංගයක් ලෙස හඳුන්වනවා. software ප්‍රධාන වශයෙන් වර්ග දෙකකින් යුක්තයි. ඒව තමයි application software සහ system software කියන්නේ. අපි බලමු මොනවද මේ software වර්ග දෙක කියලා. application software ව්‍යාපාර අවශ්‍යතාවයන් විසඳීමට මෙන්න තනි හෝ බහුකාර්යයන් ඉටු කිරීමට පරිශීලකයන්. ඒ කියන්නේ computer එක හරි phone එක හරි පාවිච්චි කරන ඔයාට උපකාර කිරීම සඳහා නිර්මාණය කළ තියෙන software තමයි සරලව අපි application software එකක් කියලා කියන්නේ. මේක තවදුරටත් විස්තර කරමු. ඔයා computer එකක් සල්ලියට අරගෙන Windows හරි Mac හරි මොකක් හරි operating system එකක් ඒකට ඔයා දාගන්නවා. ඊට පස්සේ ඔයාට අවශ්‍ය වෙනවා PowerPoint එකේ මොකක් හරි presentation එකක් කරන්න. ඉතින් ඔයාට ඒ presentation එක කරන්න පුළුවන්. බෑ. මොකද ඔයා ඒක කරන්න නම් ඔයා අනිවාර්යයෙන්ම office package එකක් ඔයා computer එකට install කරලා දින්න ඕනේ. ඉතින් මේ ඔයා ඉන්ස්ටෝල් කරන ඔෆිස් පැකේජ් එක තමයි සරලව ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් එකක් කියලා කියන්නේ. මේ වගේ ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් ඔයාගේ කම්පියුටර් එකට දාගත්තොත් ඔයාට විවිධ වැඩ කරන්න පුළුවන් වෙනවා. සිස්ටම් සොෆ්ට්වෙයාර්. සිස්ටම් සොෆ්ට්වෙයාර් ගැන කතා කළොත් පරිගණක දෘදාංග කොටස් ක්‍රියාත්මක කිරීමට හා පාලනය කිරීමට මෙන් ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් ක්‍රියාත්මක කිරීමට ඉඩ සැලසීම තමයි මේ සිස්ටම් සොෆ්ට්වෙයාර්ගේ කාර්යභාරය වෙලා තියෙන්නේ. ඒ වගේ මේක නිර්මාණය කළා තියෙන්නේ ඒ සඳහාමයි. මේක තවදුරටත් පැහැදිලි කළොත් මං කලින් කිව්වා වගේ ඔයා කම්පියුටර් එකක් අරගෙන ඒකට ඔපරේටින් සිස්ටම් එකක් දාගත්තේ නැත්තම් ඔයාට ඒ කම්පියුටර් එක හරියට පාවිච්චි කරන්න බෑ. මොකද ඔපරේටින් සිස්ටම් එකෙන් තමයි ඔයාගේ කම්පියුටරේ ඇතුලේ තියෙන හાર્ඩ්වෙයාර් කොට සේරම පාලනය කරන්නේ. ඒ වගේම ක්‍රියාත්මක කරන්නේ මේ ඔපරේටින් සිස්ටම් එකින්ද. ඒ හින්දා ඔයා කම්පියුටර් එක පාවිච්චි කරන්න අනිවාර්යයෙන්ම ඔයා ඔපරේටින් සිස්ටම් එකක් දාගන්න ඕනේ. ඉතින් ඔයාට තමයි සිස්ටම් සොෆ්ට්වෙයාර් කියලා කියන්නේ. ඔපරේටින් සිස්ටම් වලට අමතරව තව සිස්ටම් සොෆ්ට්වෙයාර් වලට උදාහරණ තමයි computer drivers කියන්නේ. operating system ගත්තොත් එහෙම operating system වර්ග ගොඩක් තියෙනවා. linux තියෙනවා, windows තියෙනවා, android තියෙනවා, mac os තියෙනවා. ඒ වගේ operating system ගණනාවක් තියෙනවා. computer drivers ගත්තොත් එහෙම graphic card, network card, sound card වගේ computer සම්බන්ධ කරන්නේ මේ drivers හරහා. මේ application software සහ system software වලට අමතරව තවත් software වර්ග පවතිනවා. ඒ වලින් කීපයක් තමයි engineering, එහෙම නැත්නම් scientific software, embedded software, product line software ගන්න පුළුවන්. engineering එහෙම නැත්නම් scientific software ගැන කතා කළොත් මේ software වාහන අපති විශ්ලේෂණ, අභ්‍යවකාශ ඉංජිනේරු විද්‍යාව වගේ ශාස්ත්‍රවල විද්‍යාත්මක අරමුණු සඳහා තමයි මේ software පාවිච්චි කරන්නේ. මේ software වල එවැනි ශාස්ත්‍රවලට විශේෂිත මූලධර්ම සහ සූත්‍ර භාවිතා කරමින් විශේෂිත යෙදුම් සඳහාද මේවා නිර්මාණය කළ තියෙනවා. engineering එහෙම නැත්නම් scientific software වලට උදාහරණ වශයෙන් ගත්තොත් එහෙම MATLAB, AutoCAD, PSPy ගන්න පුළුවන් අපිට. embedded software ගැන කතා කළොත් embedded software නිෂ්පාදනයක් හෝ පද්ධතියක් මත රඳාපවතින අතර අවසාන පරිශීලකයා පද්ධති සංරචක වගේ කාර්යයන් ක්‍රියාත්මක කිරීමට පාලනය කිරීමට නිර්මාණය කළ තියෙනවා. මේක පොඩ්ඩක් විස්තර කළොත් එහෙම ඔයාගේ ෆෝන් එක අරගෙන කැමරාවක් ඔන් කරලා ෆොටෝ එකක් ගහන්න යනකොට මුලින් මේක බ්ලර් වෙලා නේද පස්සේ ඒක ඔටෝ ෆෝකස් වෙන්නේ. ඒ වෙන්නේ මේ embedded software වර්ගයක් ඉඳලා තමයි. මේට අමතරව keypad වලින් controller වල oven වලද පාවිච්චි වෙන්නේ මේ software වර්ගය. product line software ගැන කතා කළොත් නිශ්චිත අවශ්‍යතාවයක් සපුරාලීම සඳහා මේවා නිර්මාණය කළ තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි පාවිච්චි කරන ඔය Adobe Photoshop කියන එක අපි පාවිච්චි කරන්නේ graphic designing වලට විතරයි. එතකොට database management system එක අපි පාවිච්චි කරන්නේ data store කරන්න. එහෙම නැත්නම් දත්ත ගබඩා කරන්න විතරයි. ඒ වගේ නිශ්චිත කාර්යයක් ඉටු කිරීමට තමයි මේ software නිර්මාණය කළ තියෙන්නේ. මම හිතනවා ඔයා product line software එකයි application software එකයි පටලවා ගන්නෙ නැහැ කියලා. හරි. system software කියන්නේ පුළුල් මාතෘකාවක් හින්දා අපි 얘 ගැන වෙනම video එකකින් ඉස්සරහදී කතා කරමු. application software ගැන තවදුරටත් කතා කළොත් ඒක තවදුරටත් කොටස් දෙකකට බෙදෙනවා. ඒව තමයි generic develop application software සහ
custom develop application software කියන්නේ. generic develop application software ගත්තොත් එහෙම පොදුවේ සියලු දෙනාටම පාවිච්චි කරන්න පුළුවන්. කාටවත් විශේෂ නොවු application software වර්ගයක් තමයි මේ generic develop application software කියන්නේ. අපි ඉස්සෙල්ලා කතා කරපු application software වල සේරම උදාහරණ මේ ගණේට අයත් වෙනවා. නමුත් custom develop application software ගැන කතා කළොත් කිසියම් පුද්ගලයෙකුට හෝ company එකට පමණක් සීමා වූ ඒ සඳහා විශේෂයෙන් නිර්මාණය කරපු application software වලට තමයි custom develop application software කියන්නේ. හොඳයි. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට software එකක් කියන්නේ මොකද්ද? software වර්ග මොනවද කියලා හොඳ අවබෝධයක් ලබා ගන්න ඇතේ කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරනකොට ඔයාලට නොතේරෙන දයක් තිබ්බනම් ඒ ගැන පල්ලෙහා comment එකක් දාලා තියන්න. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී ආයෙ හම්බෙමු. ඔබට සුබ දවසක්.